සරණය අහිපවන් පිරිුවෙන දම්පාසල දම්පාසල් කෙටි සටහන් හයිස්රේණය පලවෙනි පාඩම නීරක් ලැබේ දම්පාසල වෙතඒමෙන් කියන පාඩම විපාඩමේ ලස්සන කවිපන්තියක් තමයි ඇතුළත් වෙන්නේ දම්පාසලට පැමිණීම නිසා අපිට ලැබෙන නවූ ප්‍රයෝජන ලබෙන්නේ මොනොවද කියන එකයි මේ කවිපන්තියෙන් හරිමලස්සන්ට කියලදීලතිෙන්. නිධහනක් බඳුය බොදු දරු කැලනාමෙන් සිසිලක් ලද හැකිය සඳහම් දයබීමෙන්. සෝදුක්තුරර ලැබ සැප සතුටින්සාමෙන් මිහිරක් ලැබේ දම්පාසල වෙතයේමෙන්. නිධහනයක් වගේ ධම්පාසල කියන්නේ අපිට යහපත්තුූ දේවල් කියාදෙන් අපේ ජීවිත අපේ අනාගත ජීවිතය, ලස්සන කරන අරතවච්කරන ගුණදහමින් පෝසනය කරන අපේ ජීවිතයට වටිනා වූ උපදේස් ලබා දෙන ආලෝකයක් ලබා දෙන. අපේ ජීවිතය ලස්සන කරන නිධහනයක් වගේ සිසිලක් ලදහැකිය සඳහම් දේබීමෙන්ඒවගේ තමයි ධර්මය ඉගෙනගෙන අපේ හිත හදාගන්න පුළුවක් සෝදුක් දුරර ලැබ සැපසතුට නිසාමයෙන්. සෝකය දුක ආදී අස්ටලෝක ධර්මතාවයන් වලට මුණ දෙමින් ජීවිතයගොට නගාගන්න හැටිගෙනගෙන. සැපවත් වූ ජීවිතයක් සහත් සතු ටින්ගත කරන්න පුුවන් ජීවිතයක් හදාගන්නටත් දහම් පාසල අපට වැදගත්. එවි මහිරක් ලා ගන්නට පුළුවන් දම් පාසලට ආවට පස්සේ. අපහසු වචනවල අර්ථ කිහිපයක් අපි බලමු නිදහනක් කියලා කවියේ සඳහන් වෙනවා නිදහනයක්, නිදානයක් කිය යන්නේ වටිනා වූ පස්තු සම්පත් තැන්පත් කරලා සමහර වෙලාවට පොළොව යටවෙන්න පුළුවන් එමිනත් නං ගලක් යටවෙන්න පුළුවන් එවිදිහට නිදහන් කරන දේවල් තැම්පත් කරලා තියෙන දේවල් දහම් පාසලත් තන්නේ වගේ වටිනා කියන්න බොහෝ දේවල් වටිනා කියන ගුණධර්ම ජීවිත පාඩම් ගොඩක් තියන තැනක් තමයි දහම් පාසල ඒකයි නිදහනයකට උපමා කරලා දෙන්. සඳහාම් දිය ධර්මය නැමති ජලය ධර්මය කියන ජලය තම පිපානය කරන්න. අපිට ජලේපානය කලාම පිපාසය එවිදිට නැති වෙන. එවගේ ධර්මය නැමති ජලේපානයේ කලාම මොකද වෙන්නේ. අපි හොඳ හිත හතාගත්ත මිනිස්සු බවට පත්ව සෝතුක සෝකය දුක මෙවා අටෝ දහමට ලෝක ධර්මතාවලට අනුව අපිට මිඳින්නට ලබන්නට සිද්ධ වෙන කාරණාව. තෙරුවන් ගුරු දෙගුරු වැඩි හිටියම් වඳින දුසිරිත් ඉවතලා සුසිරිත් ගුණ වඩන. පින් බරදේසයේ පිංසිතුවිලි පුරණ බෝසත් දරු කැලකි දම් පාසලෙ සිටින. මේකවේ අපහස වචචන අඩුයි. තේරුම්ගණඩ පුළුවන් තෙරුවන් ගුරු දෙකුරු තෙරුවන් දධ රත්නය ධර්මරත්නය සංගරත්නය දෙගුරු කලකයන්නේ දෙමව්පියන් වැඩිහිටිය අය එවගේම ඒ අය වදිනව ඒ අයට අපි නිතරම ජෙක්්ටාපචායනය වෙනත්ත ජේස්ට අය වැඩිහිට අයටඳ පිදුම් කරන්නට ඔන් දුසිරිත් නරක ගති පැවතු සුසිරිත් හොඳ ගති පැවතුම් පින්බර දේශේ පින් සිතුවිලි පිින්බර වූ දේශයක් ශ්‍රී ලංකාව කලක කියන්නේ සිතුවිලි පුරන බෝසත් දරු කැලෙ බෝසත්්දරුවු කල කියන්නේ බුද්ධත්වය සඳහා පෙරුම්පුරපු බෝධි සත්වයන් වහන්සේ වගේ නරකදේවල් නොකර හොඳදේවල් විතරක් සිදුකරමින් ක්‍රියා කරන අයට තමයි බෝසත් දරුව කෙල කියන්නේ දෙගුරුන් කෙල කියන්නේ දෙම ඔපියන්. සැදැහෙන් යුතුව වැඩි හිටි ඔවදං රකින දෙකුරුන් නමට කවදත් තමහිස නමන සතියෙන් සතිය සිරි සඳහම් රසවිඳන දරුවන් නිසා හෙළදිවබැබලේ නිතින. සැදහෙන් යුතුව ශ්‍රද්ධවෙක් දරත්නේ ධර්මටත් නිසා සංගරත්නය පළිබඳව පවිස්්වාසයෙන් කටයුතු කිරීම වැඩි හිටි ඔවදන්න ඔවදන් කෙලකයන් වැඩිහිටියන්ගේ අවවාද රකිනවා අවවාද ලපාදුු නම ඒවා ආරක්ෂ කරනවා. දෙගුරුන් නමට දෙගුරුන් කෙලකයන් දෙ මවපියන් නමට කවදත් තම හිස නම දෙගුගුරුන් දෙ මවපියන් නි දිරියයේ තමන්ගේ හිස නමා ආචාර කරන ගෞරවේ දක්වන දෙමව්පියන් කෙරෙහි ලැදයාවෙන් කටයුතු කරනකක සතියෙන් සතිය සිරි සඳහම් රස්ස විඳීන සතියෙන් සතියට දහම් පාසල් පවතිනවා ඒ සතියෙන් සතියට ඇවිල්ලා දහම් පාසලේ ධර්ම අර්ධ්‍යාපනය දහම් අධ්‍යාපනය ධර්ම ඒගෙනගන්නවා දරුවන් නිසා හෙල දිවබැබැලයි නිතින අපහස වච්චන සැදහෙන් තෙරුවන් පිබඳ ශ්වාසෙන් ඔවදන් අවවාද හෙල දිව ශ්‍රී ලංකාව එක මවකගේ දරු පිරිසක් ලෙස සිතන නෙක ගුණදම්වලින් සියදිවි සරු කරන සුපිපුුණු වතු සුද්ධ මල් පොකුරක් ලෙසින කටයුතු කරන පිරිසකි දෙලවම දිනන. එක මවකගේ එකම අම්මකිනෙකි දරුවෝ කණඩා හෙමක් වගේ නෙක ගුණදම්වලින් සියදිවි සරු කරන නො එක්කාකාරයේ ගුණධර්ම හොඳ ගති පැවතුම් ගුණධර්ම සිරිත් විරිත්තිින ගන්නවා සියදිවි තමන්ගේ ජීවිතය ර කරගන්න එමන වගේද නොයි කාකාරේ ගුණ ධර්මපලින් සිරිත්විරිත්වලින්. සුපිපුුණු වතු සුද්ධ මල් පොකුරක් ලෙසින හොඳට පිපිල තියෙන. වතු සුද්ධ මල් පොකුරක් වගේ. කටයුතු කරන පිරිසකි දෙලොවම තිනන අන්න දෙලො මෙලොව සහොව අපි ජීවත් වෙලා එන්න මෙලෝකය යට පස්සේ මැරුණට පස්සෙ පරණයෙන් පස්සේ. ලබාගන්නා අවුලෝකය පරලොව කෙලකනවා. දන්සිිල්භාවනා දන්සිල්භාවනා දසපින්වල යෙදෙති සුදනං ඇසුර ලැබ සද්ගුණ දම්රකිති. නුවනින් යුතුව දැහැමිවත්්‍රිය දිවිකවති සඳහාම් බෙලෙන් කවදත් සුවසෙත ලබති දන්සිිල්භාවනා ධනසීල භාවනා කියන ත්‍රිවිධ පුුණ්‍යක්‍රියා ඒවගේම ධනසීල භාවනා කියන ත්‍රවිධ පුුණ්‍යක්‍රියාම තවත් විස්තර වසේ. සංග්‍රාවිය මක්තය නො ඒව තමයි දස පින් දස පුුණ්ඥක්‍රයා අ එමනැත්නම් දස පින් කිරියවත් කලකයන්. සුදනන් නැසුර සත්පුරු සය නැසුරු කිරීම ලැබ සත්ගුණ සත්පුරුස වූ ගුණ යහපත් ගුණ නුවනින් යුතුව දැහැමිව සිය දිවිගෙවති නුවනින් ඥාඩවන්තව තමන්ගේ ජීවිතයකිෙ වෙනවා. සිය කලකයන්නේ තමන්ගේ දන්සිිල් භාවනා කල කියන්නේ දානසීල භාාවනායන්න තු්‍රවිද ුණ ඥයක්්‍රයා සපුයක් ක්‍රියාාවනවද දාානය පූජාවසයෙන් හෝ අනුග්‍රහවසියෙන් කරන පරිත්‍යයාගේ සීලේ කලක කියන්නේ පාපක්‍රියාවංගෙන් වැලකීම භාවනා සමති විපස්සනා ආදී භාවනාවලේ දීම් අපචාන කෙලක කියයන්න ගරු කළ යුතු පුද් කලයන්ට ගරු කිරීම ව්‍ය වච්චවතාවත් කිරීම. පත්ති ධානය පින්දීම තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කිරීම. පත්තානුමෝදනාව අනුමෝදනා ෝදන්රන පින් සතුටින්ක් පිගැනීම. කවරුහරි පින් අනුමෝදං කනකුට අපිත් ඒක සාධනාන්ද පවත්වමින් අනුමෝදන් වෙනේ එකට කියනෝ පත් අනු ෝදනා. ධම්ම ශ්‍රවන ධර්මය ශ්‍රත්ථහාවිංකවරවෙන් ශ්‍රවණය කිරීම ඇසීම. ධම්ම දේශනාව ධර්මය අන්‍යන්ට දේශනා කිරීම හ කරවීම. දිට්ටිජ්ජුකම්මය සම්යක් දෘෂ්ටියය ඇති කරගැනීම ඇතිකරගත් සම්යක් රෘෂ්ටිය පිරිසිදු කරගැනීම. පන්සිල් සුරකයිස්. ඉසිකෝමන් බිඳලන්න සිත්මල් පුබුදුවා පින්කම් කරගන්න. තුන්කල් එක සිතින් සම්බුදු මග යන්න පන්සල්බි මේේ දම්පාසල වෙතෙන්න. ඉසිකෝමන් ඊරිසියාව කෝධේ මානේ. තුන්කල් අතීතවර්තමානා නාගත. සිත්මල් යහපත් සිතුවිලි. ඉළඟට සම්බුදු මග බුද්ධදේශනාවට අනුව ගමන් කිරීම කියන, වනවල අර්ත්ථ සහ දහම් පාසලින් අපට මොනවාද ලැබෙන්නේ කියලා මේ පාඩමේදී අපට කියලා දෙනවා. ඉතින් හයිස්රේණී දහම් පාසල් කෙටිසටාන් හයිස්රේණය පළවිනි පාඩමි ඒවිදිහ අපි දැනගතයුතු කාරණාවන් කිහිපයක් තමයි මම ඉස්මතු කරලා ඔබට කියලා දුන්නේ. ඊළඟට අපි බලමු පිරිවඳ දහම් පාසල පේ ජෝඩියෝප් නාලිකාවෙන් හයිස්රේණයේ දෙවනි පාඩම.